අපි දැනගන්න ලැබුණ චරිමංජුල පීරිස් මහත්මයා සඳහන් කරපු තොරතුරුත් එක්ක ඇයව මේ මොහොතේ අපිව සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා මව උදේනි මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ඇයවන් කතා කරන්න ඔබේ දරුවාගේ රෝගී තත්ත්වය පිළිබඳව අපි කතා කරමින් හිටියේ ඔබ යොපු ලිපි අපිට ලැබුණ අපි ඒ තෝරා ගත්තා කියන්න බලන්න කොහොමද දරුවට දැන් ආයිබෝන් මහත්මයා ආයිබෝන් रोगी तत्व पवतीनवा मैं डिसेबल आबाधित तत्व रोगी दर्वे ज्योतिष असिंग बला देख क्यूवा ඉතින් අපි මේ දරුවා වෙනුවෙන් කරන්න කල යුතු දැන් වෙදකමයි හෙදකමයි වෛද්‍ය ප්‍රතිකාරات එක්ක අපි තව මොනවා හරි අපේ පැත්තෙන් දෙයක් කරලා 800ට 100ක් බැරි වුණත් අපි යම් ප්‍රමාණයකට මේ හඬ එළියට ගමු. ඔව්. ඒ නිසා ඔබතුමිය සතියේ මම සවුනඟ හරවා දා නැතුව කාර්යාලය අනිත් දවස් පහම ඉන්නවා. ඒ අතරතුර දවසක උදේ දරුවත් රැගෙන පුළුවන් නම් එන්න නැත්නම් දරුවා නැතුව එන්න කේන්ද්‍රයට අරගෙන එන්න අපි ඒ සඳහා බලලා කේන්ද්‍රයේ තව වැඩිපුර බලලා කළ යුතු ප්‍රතික්‍රමයක් තඹ පිච්චයක්වත් නොගෙන මම කරලා දෙන්නම් යම් ප්‍රමාණයකට අපි මේ දරුවට සුවයක් ලබා ගන්න බලමු කවදාද මහත්තයා ඉන්න ඕනේ සවුඳ අඟහරුවාද අපේ කාර්යාලයේ නිවාඩු අනිත් දවස් පහම බදාදා බ්‍රහස්පති සිකුරාදා සෙනසුරාදා ඉද්ද කියන දින පහම අපි කාර්යාලේ වැඩ ඔව් ඒ ඕන දවසක ඔබතුමියට එන්න පුළුවන්. හොඳයි. අපි තෝරා ගන්න ලිපියකට අනුව තමයි මේ විදිහට දරුවෙක්ගේ සුවතාවය වෙනුවෙන් ආචාර්ය මංජුල් පීරිස් මහත්මයාගේ අවස්ථාව ලබා දෙන්න. අපි ඊළඟට තෝරා ගන්නවා බදුල්ල ඉඳලා පුෂ්පා සුගතපාල යොමු කරන කේන්ද්‍ර සටහන. 1954 අප්‍රේල් වල උපදිනවට 2018ට වයස අවුරුදු 64යි මිතුන ලග්නින් උපත ලැබුවේ සෙනසුරට අවුරුදු 10යි මාසයට දින 4යි 28 වෙනකම් බුධ 34 වෙනකම් කේතු 54 වෙනකම් සිකුරු 60 වෙනකම් ඉරු 70 වෙනකම් සඳු එතකොට 64යි දැන් යන්නේ සඳු මේ දසා කාලය ඇගෙත් සෞඛ්‍යයට හොඳ නැත ශරීර සෞඛ්‍ය සම්බන්ධ යම් යම් ගැටලු නිසා මේ වෙනකොටත් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා ඇති නමුත් ඉදිරි කාලයේ හොඳයි වාසනාවන්තයි දරුවන්ගෙන් දරු මුණුබුරන්ගෙන් සැලකුම් ලබන්න වාසනාව තියෙන ඇයට ඉදිරි කාලයේද සතුටින් ඉන්න පුළුවන් මේ පවතින රෝග රෝගාබාධ යමින් ප්‍රතිකාර කර ගැනීමට සිදු වෙයි. මිනුවන් ගොඩේ ඉඳලා නදී ශාමිනී යොමු කරන කේන්ද්‍ර සටහන. 83 අගෝස්තු මාසයේ 21 වෙනිදා ඉපදුණු නදී ශාමිට 2018 අගෝස්තු වලට වයස 35යි අවුරුදු 2ක් ඉරු 12ක් සඳු 19ක් උජ 37ක් රාහු කටකෙන් ඉපදුණු ඔබ වහාම දුහන්න වියෝජී වෛද්‍යවරයෙක් ගාවට. මොකද ඔබේ ගර්භාෂගත ඩිම්බවල ප්‍රශ්නයක් උෂ්ණාධික කම පැලොපිනාලි ප්‍රශ්නයක් රෝග රෝගාබාධ කීපයක් නිසා ඔබගේ ගර්භාෂගත ශල්‍යකර්මයක්ද කරන්නට සිද්ධ වෙයි. ඒකයි වැඩි. ඉතින් වගකීමෙන් කියනවා ඒ නදිශාමේ 174 ඉරා 0.3 එල්ලංගල මිනුවන් මංජුල් පීරිස් මහත්මයා මේ ඇය සඳහන් කරලා තියෙන ලිපියෙත් ඒ විදිහට සඳහන් කරලා තියෙනවා මේ විවාහ වෙලා වසර 3ක් පමණ කාලයක් ගත වෙනවා නමුත් දරුවන් නොමැති කමින් ඔවුන් පීඩාවට පත් වෙලා තියෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ ඒ නිසා තමයි මේ ලිපිය අප වෙත යොමු කරලා තියෙන්නේ ඔව් ඉතින් අපිට එයාව දැන් සජීවී සම්බන්ධ කරගන්න උත්සාහයක් ගමු අපි නදිෂා ශාමිටත් මොනායි උත්තරයක් කියමු ඔබට පේනවා ඇති මේ කේන්ද්‍ර සටහනේ නම් එහෙම දෙයක් ලියලා නැහැ දක්ෂි ජෝතිර්වේදියෙක්ගේ තුන්වෙනි ඇසට ඉදේවල අසු වෙනවා අපි සම්බන්ධ කරගෙන කතා කරමු. ඔව් අපි උත්සාහ කරමු එයව සම්බන්ධ කරගන්න. මේ ළඟට ඕපන ආයකේ ඉඳලා ප්‍රදීපා මහත්මිය මුකුත් කාලේ තමයි පොඩක් අපිට හරස් වෙලා තියෙන්නේ. 1987 ජූලි මාසේ 18 වෙනිදා ඉපදෙනකොට 2018ට වයස 31යි. කුෂභ ලග්නේ කටක නවාංශිකයේ තමයි ඉපදුනේ. අවුරුදු 17ක් සිකුරු 23ක් කිරු 33ක් සඳු. චුට්ටක් වහම ඔබගේ පෞලි ජෝතිර්වේදීතුමා හමු වෙන්න ඕන අෂ්ටමන්දේ දසාචන්ද්‍රා ඒවන් ප්‍රාණ විනාශ. එහෙම වෙන්නේ නැහැ ඔබගේ ආයුෂ තියෙනවා. නමුත් චන්ද්‍රයාගේ මේ දසාවත් එක්ක අෂ්ටම සෙනසුරේ ඒ රාශියක් ගෙවන එක හොඳ නැහැනේ. ඒ නිසා වහම යන්න ජෝතිර්වේදීතුමා හමු වී ඔය මේ මරණයට කැපෙච්ච ගවයෙක් නිදහස් කරන එකක් සාංගික දානයක් දෙන එකක් ඔබ වෙනත් ආගමක යන යාචකයන්ට දානයක් දෙන එකක්
සත්තු නිදහස් කරන එකක් දාන පාරමිත මොනව හරි දෙයක් වහම මේ වෙනුවෙන් කළ යුතුයි කියන වග පැහැදිලිවම කියනවා වගකීමෙන් කියනවා. එනිසා වහම ඔබේ පෞලි ජෝතිරිදතුම හමු වෙන්න කියලා උපදේශක අවවාදයක් දෙනවා. ඊළඟට මාතර ඉඳලා ඉන්ද්‍රාණි මහත්මිය යොමු කරන කේන්ද්‍ර සත්. 70 නොවැම්බර් වල උපදිනකොට 2018ට වයස අවුරුදු 48ක්. එතකොට තුලා ලග්නෙන් තමයි උපත ලැබලා තියෙන්නේ ඇය. අවුරුදු 7ක් පමණ කාලයක් සිකුරු ගෙවලා 13ක් ඉදු 23ක් සඳු 30ක් කුජ 48ක් රාහු. ඇගේ සෞඛ්‍ය හොඳ නැහැ. එතකොට එයාගේ විවාහය හොඳ නැහැ. සෞඛ්‍යයෙන් නිසා සතුටක් නැහැ. විවාහය නිසා සතුටක් නැහැ. ඇගේ ගර්භාෂගත රෝග තත්ත්වයක් නිසා ශල්‍යකර්ම කරන්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් පවතින බවක් තමයි ජ්‍යොතිෂය ඇසට මගේ අසු වෙන්නේ. ඇය සඳහන් කරලා තියෙනවා ඇය අප වෙත යොමු කරලා තියෙන ලිපියේ ඇයට විවිධාකාර මේ රෝගී තත්ත්වයන් තියෙනවා. මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා. ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කරපු බවත් ඇය සඳහන් කරලා තියෙනවා. නමුත් ඒන් සුවයක් ලැබී නැහැ කියලා තමයි ඇය සඳහන් කරලා තියෙන්නේ. ගර්භාෂගත ගැටලුවකුත් තියෙන බවත් ඒත් එක්කම රෝග සෑහෙන ප්‍රමාණයක් ඇය සඳහන් කරලා තියෙනවා. ඇය පීඩාවට පත් වී සිටින ආකාරය තමයි ඇය මේ ලිපියේ සඳහන් කරලා තියෙන්නේ. මේ මගේ අතේ තියෙන සටහනේ නම් එවැනි කිසිම දෙයක් නැහැ. ඔන්න එක පැත්තක් මෙන්න අනිත් පැත්ත මෙන්න අනිත් දෙපැත්ත. ඉතින් ඒ නිසා දක්ෂ ජ්‍යොතිරිදතුන් නිසා අවශ්‍ය වගේම 2020 ජනවාරි 25න් පසු ඇය සුවපත් වෙන බව මම වගකීමෙන් ස්ථීරවම කියනවා. හඳයි මීළඟට අපි තෝරා ගන්නා කේන්ද්‍ර සටහන යොමු කරන්නේ ත්‍රිකුණාමලයේ ඉඳලා මල්කාන්ති මහත්මිය. අපිට පුළුවන් නම් අපි සම්බන්ධ කරගන්න බලමු මේ අර නදී උත්සාහ කරමු මංජුල පෙරේස් මහත්මයා අපිට. ඔව් කාලයත් එක්ක අපි හිමුනොත් ලැබෙන සතියේදී ඔවුන්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරමු. 1989 ජූලි 12 වෙනිදා ඉපදුන 2018 වයස 29යි මේ අන්තිම මොහොතේ තමයි හොඳ හොඳ කේන්ද්‍ර හම්බු වෙන්නේ වයස 29යි. මේකත් ඒ වගේ ප්‍රශ්නයක්. මිතුන ලග්න දරුණවංශිකේ තමයි ඉපදුනේ. අවුරුදු 2ක් රාහුට ගෙවල 18ක් බ්‍රහස්පති 37ක් සෙනසුරු. පසුගිය කාලේ මාර කපලයක් ගෙවපු කේන්ද්‍රයක්. ඇත්තටම කියනවා නම් ජීවිතේ බේරුණා නම් ඒක භිරාත්ම භවයකදී කරන මහා කුසලක්. එතක ඒ වගේම විවාහ ජීවිතයේ සම්බන්ධයෙන්ද පොරොන්දම් ගලපලා කරගත්තේ නැත්නම් විවාහ ජීවිතය තුළද අතරමං වෙන්න පුළුවන් බවක් පෙන්눔 කරන තත්ත්වයක් පෙන්눔 කරන කේන්ද්‍රයක් තමයි හමු වෙලා තියෙන්නේ. ඔව් ඔහු මේ මෑනියන් යොමු කරපු ලිපිය මං හිතන්නේ මේ තියෙන්නේ සඳහන් කරලා තියෙනවා මේ විවාහ වීම සම්බන්ධ ප්‍රශ්නක් තියෙනවා. සෙනසුරු 7 තිබෙන බවත් කේන්ද්‍ර සටහනේ සඳහන් කිරීමක් ජ්‍යොතිර්වේදීන් සඳහන් කරත් කියලා කියනවා. ඒත් එක්කම මේ අසුබදායක කාලයක් ගෙවෙන්නේ සුබදායී තත්ත්වයක් තිබේවි දෙත් සමගින් පියා සමගින් මහු වණ්ඩ දඹර වීම දිගින් දිගටම පැවැත්වෙනවා. මේ වගේ කරුණු කාරණා රාශියක් තමයි ඒ සියල්ලංගෙන් සහනයක් 2019 ජූලි වලින් පසු ලැබෙන බව වගකීමෙන් අනාවැක්කියක් වශයෙන් පවසනවා. ශනි හතට බය වෙන්න එපා. ශනි හතේ සිටින කෙනාට ඔරොත්තු දීමේ ශක්තිය තියෙනවා විවාහ ජීවිතය පවත්වාගෙන යෑමට. ඉනිසා පොඩ්ඩක් විතර ගලපලා කරගත්තොත් යහපතක් වෙයි. වැල්ලම් පිටියේ ඉඳලා ඉරේෂා තරංගණී යොමු කරන කේන්ද්‍රය. අද අපි ලිපි කීපයකටම වැඩි ප්‍රමාණයකටම අවස්ථාව දීමට අපිට අවස්ථාව ලැබුණා. වසර 2009 නොවැම්බර් මාසයේ 23 වෙනිදා ඉපදුනා. 2018ට වයස අවුරුදු 9යි. උච්චක ලග්නෙන් ඉපදුනේ සුවනේ නැකතේ සඳුගේ මහදසාවෙන්. එතකොට අවුරුදු 6ක් සඳු ගෙවලා 13ක් කුජ මේ දරුවගේ සෞඛ්‍ය සම්බන්ධව ගැටළු සහගත තත්ත්වයන් පවතිනවා. රෝග රෝගාබාධයන් නිසා වරින් වර වෛද්‍ය මධ්‍යස්ථානවල කාලය ගත කරන්න සිද්ධ වේ දෙමෝපියන්ට. ඉතින් ඒ නිසා ඔබට මම ඉදිරි කාලයේදී අවස්ථාවක් දෙන්නම් මා හමුවන්නේ. ඕපනායක ඉඳලා රුචිරා මදුභාෂණිය යොමු කරන කේන්ද්‍ර සටහන. 1999යි ජනවාරි වල ඉපදෙනව 2018ට වයස අවුරුදු 19යි. උච්චික ලග්න දනුනවාංශිකේ ඉපදුනේ. මිනිසුන්ට තියෙන ප්‍රශ්න මේ ලිපි වලින් අපිට ඉතාමත් පැහැදිලි වෙනවා. ඉතින් මේ තමයි අපි තෝරා ගන්න අවසන් කේන්ද්‍ර සටහන. අවුරුදු 13ක් සෙනසුරු 32 අවුරුදු 13ක් ගුරු 32ක් සෙනසුරු. පසුගිය කාලය සෞඛ්‍ය පිරිහීම නිසා වෛද්‍ය මධ්‍යස්ථානවල කාලය ගත කරන්න නැති වැඩි දේවල් කතා කරන කාලයමදී. හොඳයි එහෙනම් මේත් සමගින්ම ලැබෙන සඳත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු ඇතිව තමයි අපි සමුගන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා මංජුල පීරිස් මහත්මයා වෙන්ද විදිහටම අපිත් එක්ක එකතු වුණාට. එහෙනම් ඔබේ ලිපි වලට අවධානය යොමු කර අපි සජීව සම්බන්ධ කරගත ලැබෙන සතියේත් ඔබව මුණ ගැහෙන බලාපොරොත්තු ඇතිව අපි සමුගන්න ඔබට ජයග්‍රහී සුබ සතියක් ප්‍රාර්ථනා කරමි.